ගේ රටවල් එදා ඒවා අපේ රට එදා ඒක කරගන්න අසමත් වුණා. ඒක ප්‍රතිඵලයක් ඇටියට අපි අවුරුදු 35ක යුද්ධයක් කළා. ඒ යුද්ධයේ උතුරේ දරුවෝ දකුණේ දරුවෝ අපි සියලු දෙනාට මේ යුද්ධය බලපෑවා. අපි කෝටි ගාණක් මුදල් ඒ යුද්ධය වෙනුවෙන් අපි වැය කරා. හරි. නමුත් අපිට එදා අපි අවුරුදු 76න් නිදහස ලැබලා 35ක් අපි යුද්ධ කරපු රටක්. යුද්ධ කරපු රටක් අවුරුදු 76න් 35ක්. ඒක අපි එදා 48 7 8 අපි නිදහස ලැබනකොට අපිට පුළුවන්කම ලැබුණා නම් එදා මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි අවුරුදු 35ක යුද්ධයක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකයි මම මේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ එදා 88 දී මේ පළාත් සභාවලට විරුද්ධයි පළාත් සභාව තුලින් රට බෙදනවයි කියලා අර බොරු මතයක් රට තුල හැදීම තුල ඒ හරහා විශාල කැරලිකාරී තත්ත්වයක් රටේ ඇති කිරීම තුල ඇති කරගත්ත විනාශය එදා ජනතා විමුක්ති පෙර ඕක නොකර හිටියා නම් අද අපි ඉන්නේ තව වෙන තැනක. මොකද අපි දැක්ක මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරපු හැම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ එදා ස්ථාවරයේ හිටියේ ඒක විසඳනවාට විරුද්ධව හිටපු ස්ථාවරයේ තමයි හිටියේ. හැමදාම මේගොල්ලෝ හිටියේ ඒ තීශ බල තියෙනවා. අද මේගොල්ලෝ කියනවා නම් මේගොල්ලෝ 13 පිළිගන්නවයි කියලා ඒක හොඳ කතාවක්. නමුත් තියෙන දේ තමයි මේගොල්ලෝ අතීතයේදී කරපු වැරදි දේශපාලන තීන්දුව නිසා අපේ රටේ ඉන්න ජනතාවට ඒවට වන්දි ගවන්න සිද්ධ වුණා. ඒකයි මම කියන්නේ ඒගොල්ලෝන්ගේ හැම දේශපාලන තීන්දුවක්ම ඒගොල්ලෝ අරගෙන ඒක වැරදිලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ නිවැරදි කරන්නේ. නමුත් අපි අපේ දේශපාලන ගමන තුළ අපි හැමදාම නිවැරදි ස්ථාවරවල අපි ඉඳලා තියෙනවා. අපි මේ ජාතික ප්‍රශ්නය විසඳන්න ඕනේ කියන ස්ථාවරය අපි එදා හිටියම හිටියා පළාත් සභාව හා 13 වෙනි සංශෝධනය ඒක අවම විසඳුමක් නම් එතන ඉඳන් අපි මේක ඉස්සරහට ගෙනියමු කියලා හිටියා. දැන් 13 වෙනි සංශෝධනය පිළිගන්නේ නැති පක්ෂ දෙමළ පක්ෂය ඉන්නවා උතුරෙත් ඉන්නවා. එහෙත් ඉන්නවා කණ්ඩායම් මේක වැඩක් නැහැ කියන කණ්ඩායම්. නමුත් බහුතරයක් පක්ෂ මේක පිළිගන්නවා. ඒතොර අපි මේ බහුතරයේ අදහස උඩ ඉඳන් මේ රටේ ඉන්න සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න තිබෙන මේ උත්සාහයට එරෙහිව කවුරු හරි යනවා නම් මම හිතනවා ඒක තමයි දේශද්‍රෝහී ක්‍රියාව. ඊට එහා දේශද්‍රෝහී ක්‍රියාවක් නැහැ. මොකද මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට ඒ අනන්‍යතාවය ගොඩනගාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක අපි තවම සාකච්ඡා කරමු. අපි අවුරුදු 76ක් නිදහස ලබාගෙනත් තවම අපි ඉන්නේ ප්‍රාථමික අවදී මතක තියාගන්න. අද හොඟක් රටවල් ඉස්සරහට ගිහිලා තියෙනවා මේ ප්‍රශ්නේ විසඳගෙන. නමුත් අපි තවම කල්පනා කරනවා පළාත් සභාව දුන්නොත් රට කැඩෙනවද 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළොත් රට කැඩෙනවද කියන අපි මේ තවම ප්‍රාථමික අවදියේ ප්‍රාථමික දේවල් අපි කතා කර කර ඉන්නවා. අපිට පස්සේ නිදහස ලබාපු රටවල් මේ ජාතික ප්‍රශ්නේ විසඳගෙන ඔවුන් අද ජාතියක් ඇටියට අනන්‍යතාවයල් හදාගෙන ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. අපි කාලෙන් කාලයට එක එක දේශපාලන නායකයන්ට මේ ප්‍රශ්නේ දඩමීමා කරගෙන බලයට එන්න ඔවුන් උදව් කරගෙන තිබෙනවා. ඔවුන් පාර කපාගෙන තිබෙනවා මේ ජාතික ප්‍රශ්නේ ඉස්සරහට දාගෙන බලය ගන්න. ඒ හින්දා තවදුරටත් මේ රටට මෙහෙම ඉස්සරහට යන්න බෑ. අනිවාර්යයෙන්ම අපි මේ ප්‍රශ්නය විසඳගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරනවා 13 වෙනි සංශෝධනය කියලා කියන්නේ දෙමළ පක්ෂය උතුරේ ඉන්න බහුතරයක් මේක පිළිගන්නවා. දකුණේ ඉන්න 90%ක් 99%ක් දැන් ජනතා විමුක්ති පෙරමුණත් පිළිගන්නවා නම් 99%ක් අද වෙනකොට එනම් මේක පිළි අරගෙන තිබෙනවා. ඉතින් මේක තුල මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක්ට මේක පිටුපාන්න දෙයක් නැහැ. නමුත් මේ හැමතිස්සෙම ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් වලින් වැඩ කරන උදවිය හැමතිස්සෙම බලන්නේ මේ රටේ ජාතීන් අතර ගැටුම් හා සැකය හා වෛරය නිර්මාණය කරන්න. ඉතින් ඒගොල්ලෝ පාවිච්චි කරන්න බලනවා මේක නැවත වතාවක් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න ඔවුන් බලනවා. ඒක තුළ මම හිතන්නේ නැහැ අද රටේ තිබෙන තත්ත්වයන් උඩ මේ රටේ ජනතාව තුළ නැවත ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී හැඟීම් අවුස්සන්න පුළුවන් තත්ත්වයක් මේ රට තුළ තියෙනවායි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.